everyone, you're watching We Clapper and we do have our performer Sasindu. Congratulations. Thank you so much. Mam mulinma kiyana meka oya harima wasanawantai. Eka ma oyage believe karanoda? Ada vishwasa karanne naththam. Aniwaryen oyage hard working athi. Habai eka ma ada dawase me muhata mona widihata danenne? Kiyaganna ba satuta. කවදාකත් හිතුවේ නෑ මේ මේ කෝචස්ලා පුටුවට මම ඉඳගන්න කියලා එහෙම දෙයක් වෙයි කියලා කවදාකත් හිතුවේ නෑ. ඕකේ. මං හිතන්නේ මෙහෙම දෙයක් වෙච්ච මං හිතන්නේ කම්පිටිෂන් එකෙත් පළවෙනි වතාව එන්න ඕන. ඒක ලොකු සතුටක් ඒක කම්පිටිෂන් එකේම. ගොඩක් ලොකු කමෙන්ට්ස් වගේ අදුන්නා. සමහර අය මතකත් නෑ. ගෙදරකින් ආය බලන්න වෙනවා ඔයාලට මේක ටෙලිකාස්ටිං වෙනකොට නේද ටෙලිකාස්ට් එකත් එක හරි ඒ දේවල් එක කියන්න බලන්න අද දවසේ මේ මොහොත දැන් ඔයාලට ඒක ඇත්තටම ෆොරෙවර් මෙමරි එකක් හැබැයි ඔයා ගෙදරින් එනකොට විශ්වාස කරන් එනවනේ මැක්සිමම් මම මෙතනට යනවා කියලා අද දවසේ ඒ පොයින්ට් එක කොතනද තිබුණේ ඒ කියන්නේ මෙහෙමයි මම සීසන් 1 සීසන් වොයිස් ටින් සීසන් 1 එකෙන් මම අවුට්ලා යද්දි මම හිතුවා මම ස්ටේජ් එකේ මම මේක කියලා ගියේ මම අනිවාර්යෙන් මගේ ටාගට් එක මම ඇචීව් කරනවා කියලා ඊළඟ කම්පිටිෂන් එකේ වව් නයිස් ඒක කියලා ගියේ ඉතින් අද ඒක කරගන්න හම්බුණා සතුටුයි කියන්න බෑ ඒකම දැන් කෝච් ලහිරු ඔයා පිකන කෝච් ලහිරු පිකනරෝ චූස් කරනවා ඒකම කෝචස්ලා හතර දෙනාම ඔයා පුළුවන් උපරිමයටම පිච් කරනවා ඒක හරි හිතාගන්න බෑ මේ මොහොතේ හැබැයි කෝචස්ලා හතර දෙනාගෙම කෝච් ලහිරු තෝරගත්තේ මම ගෙදරින් ඉඳින් ප්ලෑන් එකක් හදාගෙන ආවේ මම ස්පෙෂල් ටැලන්ට්ස් වලට මම මේ කෝච් මේ චාව් මල්ලි මම සිං කරේ මේ කෝච් ලහිරුට පෙන්නන්ද යා ගාව තියෙන ජොන්ඩ්‍රයික මං ගාවත් මට සිං කරන්න පුළුවන් කියලා අන්න ඒක පෙන්නන් තමයි කරේ එතකොට ගෙදරින් හිතාගෙන ඒ හිතාගෙන ආවත් මම හිතුවා මෙතන පිච් කරන එක අනුව මම තෝරගන්නවා කියලා පිච් කරුවෙකෙත් මට ෆීල් වුණේ කෝච් හැමෝම මට පුදුම කමෙන්ට් වගේක් දුන්නේ මට ඒක හිතාගන්න බෑ ඉතින් මම ඉස්සරහා ගමනත් එක්ක බලලා ඉතින් මම කෝච් ලහිරු තෝරගත්තා දැන් සාමාන්‍යයෙන් ඔයා කියන දේවල් එක මට හැමතිස්සෙම හිතෙනවා ඔයා ප්ලෑන් එකක් ඇතුළු දේවල් කරන්න කියලා කොයි විදිහටද ඔයා සාමාන්‍යයෙන් දෙයක් කරන්න කලින් පෙර සූදානම් වෙන්නේ මොන විදිහටද සූදානම් වෙනවා කියන්නේ ඉතින් මුලින්ම ප්‍රැක්ටිස් කරනවා අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරනවා ඊට පස්සේ ගොඩක්ම කරන්නේ රෑ නිින්දට යන කලින් තමයි ගොඩක් වෙලාවට ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා කල්පනා කරනවා මම මේක මෙතන මෙහෙම කරොත් හොඳයි නේද එහෙම කියලා හිතලා ඊට පස්සේ ඉතින් ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිස් කරලා ඒක මට ෆීල් නම් අනිවාර්යෙන් මම ඒක කරනවා එහෙම කරපු වලින් ඇචීව් කරපු ටාගට් වලින් පළවෙනි එක තමයි මේක එච්චර ලොකු ටාගට් එක වව් එතකොට ද වොයිස් ටීන් සීසන් 1 කවුද වාරි කියන්නේ ඔයා යන්න ඕනේ මේ කොම්පිටිෂන් එකට කියලා කවුද මුලින්ම කියන්නේ සීසන් 1 එක ගැන මං අහන්නේ සීසන් 1 එක ඒක මම තමයි මමම හිතුවා මොකද ජූනි සුපර් ස්ටාර් බලලා මම හිතුවා අනිවාර්යෙන් වොයිස් එකට ඇප්ලයි කරනවා කියලා ඕකේ ඊට පස්සේ මම හිතලා අම්මලාටත් කියලා අම්මලා කැමති ඊට පස්සේ ඉතින් මම ඇප්ලයි කරා ඒ වගේම දැන් සීසන් 2 එකට ඇප්ලයි කරද්දි ඒ වගේම කාලයක් ඒ වගේම වෙහසක් වාට කැප කරන්න එතකොට ඒ වගේ වෙලාවක ගෙදර කට්ටිය මොකද කිව්වේ මෙහෙමයි මගේ අම්මයි තාත්තයි මට පොඩි කාලේ ඉඳන්ම මට කවදාවත් කියලා නැහැ ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන කියලා ඒ වගේම මට ගායකෙක් වෙන්න කියලාත් මට කියලා නැහැ හරි ඉතින් ඒක මටම හොයාගන්න කියලා මම ඒකට හරි කැමතියි මොකද ඒක බල කරනට වැඩිය තමන්ගේ කැමැත්තෙන් යන එක හොඳයි ජීවිතේට මම ගොඩක් දේවල් වලින් මම ෆේල් වෙලා තියෙනවා ඉතින් මේ ෆේල් වෙලා ගිහිල්ලා ආපු එක දවසකවත් මට කිව්වේ නැහැ ඇයි වා ෆේල් වුනේ ඇයි මොකද වුනේ එහෙම කියලා කවදක් මට අහලා නැහැ මට කියන්න හරි ඊළඟ වාර ට්‍රයි කරන්න අනිවාර්ය ඉතින් ඒ වගේම මම අම්මට කිව්වට පස්සේ ඕකේ ඔයා කැමති දෙයක් ඔයා කරන්න කිව්වා ඉතින් ඊට පස්සේ මම කිව්වා මට ඇප්ලයි කරන්න ඕන කියලා ඊට පස්සේ දැන් ඉතින් අද දවසේ පුළුවන් උපරිමයට වා ගිහලා දින උපරිමයටත් එහා ගිහින් තියෙන. එතකොට ඒ වගේ ලාවක ගෙදර කට්ටිය දැන් හම්බ වෙලා ආවිල්ලා දින මොකද කිව්වේ කට්ටිය? හරිම සතුටුයි. ඒ දෙන්නට තාත්තත් මේ වගේ දෙයක් දැක්ක පළවෙනි වතාව මොකද මම සීසන් 1 එකේ මට කෝච් කෙනෙක් ටර්න් වුණා. ඉතින් එතකොට මගේ ඒ දවස්වල තිබ්බ ප්‍රැක්ටිස් එකත් එක්ක ඒ පොඩ්ඩක් ෂේප් එක මේ සැරේ ඉතින් ප්‍රැක්ටිස් කරලා මේව කරලා ආපු නිසා ලොකු දෙයක් වුණා. ඉතින් ඒගොල්ලන්ට හරිම සතුටුයි කියාගන්න බෑ ඒගොල්ලන්ට. හරි විශේෂ කමෙන්ට්ස් ගොඩක් ඔයා වෙනුවෙන් කෝචස්ලා පිච් කරනවා කියනවා. ඒ අතරින් හිතට වැදුණම කමෙන්ට් එක මොකක්ද? මට කිව්වා මේකේ දැක්ක හොඳම කන්ටෙස්ටන් කියලා. මේක හිතට ගොඩක් වැදුණා. ඒකම කෝච් ලහිරු අවසානයේදී හරි ලස්සන දෙයක් කියනවා. ඒ කිව්ව දේ මතකද ඔයාට දෙබස් ලයින් එක? ඒක මතකද ඔයාට? මට එකපාරට මතක් වෙයි. කිව්වා තනියම හරි ගිහිල්ලා
කෝච් ලහිරු එක්ක හෝ තනියම හරි ගිහිල්ලා කොහෙද පර්ෆෝම් කරන්න කියලා කිව්වේ? එල්බි. ඕල් රයිට්. එහෙනම් ඉතින් ඒ හෝප් එකත් එක්ක ඔයාට තියනවා නේද හමුදු පංච එකක්? ඔව්. ඒ පංච එක ගැන කියමු. බැටල්ස් වල තියෙන පංච එක. අනිවාර්යෙන් බැටල්ස් වල දැන් ආයෙ ගෙදර ගිහිල්ලා ඉතින් ආයෙ සුපුරුදු පරිදි වැරටික අනිවාර්යෙන් පටන් ගන්නවා. පටන් අරගෙන බැටල් එකකුත් ඉස්සරහට ගිහිල්ලා තව රවුන්ඩ්ස් ගොඩක් තියෙනවා. මේකෙන් ඉස්සරහට ගිහිල්ලා ෆයිනල් එකට ගිහිල්ලා කුඩිය ගහන එක තමයි ටාගට් එක. A huge goal. අනිවාර්යයෙන්ම අපේ hard working එක ඒ goal එකට යන්න ලැබෙන කියලා අපි wish කරනවා. See you in battles. Thank you. අපේ ඉන්නේ voice teens වුණාට ඒගොල්ලන්ගේ තියෙන dreams, hopes teens නෙවෙයි ඒවා beyond teens. ඉතින් හරිම සන්තෝසයි මේ වගේ තවත් ලොකු hopes, ලොකු visions, ලොකු goals, ලොකු dreams ගැන කතා කරන අපේ contestant radio line මෙතන. You guys have to keep watching and do not forget to subscribe our YouTube channel and stay tuned. This is V Clap. Hello everyone. කොහොමද මේ වීඩියෝ එක? ඔයගලගේ comment එක මතක ඇතුව පල්ලෙ හැන් comment කරන්න. ඒ වගේම මේ වගේ තවත් exclusive videos ඔයාලට බලා ගන්න ඕන නම් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා ඒ වගේම bell icon එක hit කරන්නත් අමතක කරන්න එපා. Stay tuned.